मॉर्निंग दाल बनाओ, दो बता रहे हैं मोटा मन और आसान तो पेटी में सुबह में सुबह दस राइट अगर दस इसी देखे और मेरी माँ से इसी खा फिर नहीं तो बोल लो ते कब बनाया वो सारे वाले तो मैं सब अच्छा करा नहीं मम्मी को बोल लो ते मैं पाऊँ भी दाव सुबह एक तो बच्चे का दाव सुबह कल दाम बोल के ना राइट तो एकदम आलू को पार्ट में करे नहीं है बोल पार्टनर रूप पार्टनर ग्रो यार नो वैसे बोलते हैं कौन गरम सापेक्ष करा माँ दी राइट बोलते हैं कौन गरम सापेक्ष संभाविता वगैरह है ना राइट चुकाई नवनपते එතකොට ඔගොලු වෘත්තයක කෝණ පරිමාණ පාඩමට අවශ්‍ය මෙවලමක් හදන්න තියෙනවා. ඒකට අවශ්‍ය බඩු ලේස්ටි කරන් ඉන්න අතස්ථානවල. එනිසා මම ඒකට හරවසක් කල් දෙන්න. හරිද? ආනතිමානේ හදන්න ඕනේ කියන මං කිව්ව මතක ඇති ඔයගොල්ලන්ට. කාලයක් වෙන නිසා ඔක මතක නැහැ මං හිතුව ඒක අද නොකර ඉන්න කියලා අද මං ආයි මතක් කරන එක හදන හැටි ඒක හදලා තියෙන ලබර පදාද වෙනකොට හරි ඔගොල්ලෝ පෙළ පොතේ හරණ පෙළ පොත පෙළ පොතේ 169 පිටුවහරව තාමත් අත්‍යවශ්‍ය පාඩම ක්‍රමයක් අපි අද වෘත්ත කෝණ පාඩම කරලා තියෙන්නේ 169 පිටුව ඒකනම් ටික හදපු යතුස්ස හතන්න කියලා කිව්ව ඔයගොල්ලන්ට හරිද මම ඒක සාකච්ඡා කරනවා සාකච්ඡා කරේ නැහැ නේ මුත් මුත්තුෂි අපේ චනුලි ඔකට හොයන්න ටිකක් වෙලා යනවානේ. ඔය හෝම්වර්ක් කරන්නේ පුළුවන් තරම් මේ පුරුදු වෙන්න මේ පොතක් කරන්න. හෝම්වර්ක් පොතක කරගන්න පුරුදු වෙන්න. කොල්ල කෑලි වල අරේ මේ හැදුවාම හොයන්න කරදරයි. ජාමිතිය ඔය තමයි කරන්න කිව්වේ. චෙනුරි මේ ඒක සාකච්ඡා කරේ නැහැ නේ රයිට් දෙගරකමු ප්‍රශ්න අංක එක කරපු නැති ඒ මාත් කරන් ඒටික ඒටි කියලා දුන්නා 21 දෙක අභ්‍යාසේ පළවෙනි ගාන කියලා දුන්නද තිමාලි මේ ඒව හරි වැදි ලකුණු කරලා තියෙන්නේ. රයිට් දෙවෙනි ගාන. අභ්‍යාසම කියලා දුන්නනේ. ඊට පස්සේ තිමාලි 21 ක තුන අභ්‍යාසෙ. නෑ නේ. පළවෙනි ගානේ දෙවෙනි ගානද? ඒක මං කියලා දුන්නද?
तुंगनी गान करे नहीं पते राइट मैं जानवरी ने आया हिट नहीं दे वाले हाँ कौन नहीं बोलता चुट्टा किने बोलो खाता करने को आया खाता करने के हिन्ने आई किया नहीं बोलता तेरे ने आ गया ना कि मगे साथ दे वाली कल वाले ओ किया किया तारिंदी सानुत्मी सानुत्मी करा दे कराने यार हिमालय कीने का हर नहीं दे राइट अरे मुत्तुशी दोटे कीने का हर नहीं दे रे අර ගන්න තමයි සාකච්ඡා කරන්න දෙන්නේ හරිනේ නේ අපි නම් හදමු ප්‍රශ්නාංක තුන මම ඔයගොල්ලෝ ආයි වීඩියෝ එක දාන්නම් ඒ වැඩ කරපු රෙකෝඩර්ස් රෙකෝඩින් එක ආයි දාන්නකෝ ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒ බලන්න ප්‍රශ්නාංක තුන ඕකේන්ද වෘතේ A B C D ලක්ෂ වෘතේ මත පිහිටලා තියෙනවා AOC සමාන ABC නම් ADC කෝණයේ අංශක 60ක් බව පෙන්වන්න. දැන් අපි ඉගෙනගත්ත ප්‍රමේය ඉස්සර මතක් කරගමු. මෙතන වෘත්තය. ඔය වෘත්තයේ පරිධිය මත ලක්ෂ දෙකක් අපි අර ගන්නවා. ඔය ලක්ෂ දෙක නිසා වෘත්තයේ කොටස් දෙකකට කැඩෙනවා. මම නිල් පාටින් අදින්නේ ඒක ඡාපය. කළු පාටින් දෙන තව ඡාපය. නිල් පාටින් දෙන ඡාපයට කියනවා AB ඡාපය කියලා. මේ පැත්තේ දෙන ඡාපයට කියනවා ඉතිරි ඡාපය කියලා. ඔබ මුලින් හිතන ඡාපය මුලින් හිතන ඡාපයට කියනවා AB ඡාපය PQ ඡාපය RS ඡාපය කියලා මුලින් හිතන ඡාපය. උගලට ඕන නම් මුලින් මේ මහා ඡාපය ගැන හිතන්න පුළුවන්. මේ පැත්ත තමයි ඔයගොල්ලෝ මුලින් හිතන්නේ. මහා ඡාපය ගැන ඔයගොල්ලෝ මුලින් හිතුවා නම් ඉදිරි ඡාපය වෙන්නේ දරුවනේ සුළු ඡාපය. දැන් මේගොල්ලෝ මෙතන AB ඡාපය මෙතන ඉදිරි ඡාපය. ඔය ඡාපය දෙකල වරින් මේ AB ඡාපය දෙකල වරින් ඉදිරි ඡාපය ලක්ෂ දෙකකට රේඛා එනවා. මේක ලක්ෂය මේ තව ලක්ෂය. මෙතන C මෙතන D කියවම රේඛා එනවා. ඉතින් එකක් එනවා. අනිත් එකනොත් එකක් එනවා. ආම කෝණයක් හදෙනවා. M ලක්ෂ දෙකෙන්ම තව රේඛා දෙකක් එනවා අර අනිත් ලක්ෂයට. සෝරි. මේ ලක්ෂ එකයි මම ගත්තේ. මේ ලක්ෂ දෙකෙන් රේඛා එනවා මේ C ලක්ෂයට. අනිත් ප්‍රම කරලා නැහැ මම කරලා තියෙන්නේ. ඊපස්සේ මේ අනිත් ලක්ෂ දෙකෙන් රේඛා එනෝ කේන්ද්‍රයට. ආව කේන්ද්‍රයේ කෝණ දෙකක් හැදෙනවා. එකක් මේ සුළු කෝණය, එකක් මේ පරාවර්ත කෝණය. එතකොට මෙයාට ගැලපෙන කෝණය පිහිටන්නේ මේකට ඉස්සරහින් නෙමෙයි.
මෙන්න මේ චාපයට ඉස්සරහින්. එතකොට මේ චාපයට ඉස්සරහින් දිනේ පරාවර්ත කෝණය. මේ චාපයට ඉස්සරහින් තමයි කෝණය හැදෙන්නේ. මෙයා සිම්පල් ලේනා මෙයා දෙකයි ඒ වෙනවා. එකහද ප්‍රමේය මෙහෙමයි කියන්නේ. වෘත්ත චාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. එතන මෙයා එකට එන්නේ පරිධිය තියෙන ලක්ෂ දෙකකින් තමයි රේඛා එන්නේ. චාපයේ දෙකල වලින් රේඛා එනවා. ආම චාපයට ඉස්සරහින් මේ හැදෙන කේන්ද්‍රයේ කෝණය චාපයට ඉස්සරහින්. හැම වචනයම වැදගත්. චාපයට ඉස්සරහින් හැදෙන කේන්ද්‍රයේ කෝණය. මේ ලක්ෂ දෙකෙන්ම රේඛා එනවා පරිධියට. හැබැයි පරිධිය මේ චාපයට නෙමෙයි ඉන්නේ. ඉතින් චාපයට. ආම එකක් තියෙන්නේ මේ චාපයට ඉස්සරහින්. චාපයට ඉස්සරහින් තියෙන්නේ මෙන්න මේ කෝණය වගේ මෙයා දෙගුණයක් වෙනවා. ප්‍රමය කියන්නේ වෘත්ත චාපයකින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. ආපාතනය කියන්නේ හද. වෘත්ත චාපයකින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය එම වෘත්ත චාපයෙන්ම ඉතිරි චාපය මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් වෙනවා. මෙතන ඉතිරි චාපයේ ඕනම තැනක හදන කෝණය වගේ දෙගුණයක් වෙනවා. එතකොට මේ විදිහට ගන්න පුළුවන්. මෙයා AB චාපය. මෙතන කේන්ද්‍රය. දැන් මේ චාපෙට ඉස්සරහින් තමයි කේන්ද්‍රයේ කෝණය තියෙන්නේ. චාපෙට ඉස්සරහින්. මෙයා X නම් මේ චාපේ දෙකලවරින් රේඛා දෙකක් යනවා ඉතිරි චාපයට. ඉතිරි චාපය පටන් ගන්නේ මෙතන ඉඳලා මෙන්න මෙහෙම මෙතන මේ ඕන තැනකට එන්න පුළුවන්. මෙතන ගම් C කියලා. අන්න එතෙන්ට රේඛා දෙකක් එනවා කෙළවර වලින්. ආවම ඒ කෝණ දිහින් මේ චාපෙට ඉස්සරහින්. මෙයා තියෙන චාපෙට ඉස්සරහින්. මෙයා තියෙන චාපෙට ඉස්සරහින්. වෘත්ත චාපයකින් කේන්ද්‍රයේ ආපතනය කරන කෝණය. එම වෘත්ත චාපයෙන්ම ඉතිරි චාපයේ ඕනෑම තැනක ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් වෙනවා. මෙයා x නම් මෙයා භාගයයි x. මෙයා x නම් මෙත 2x. මේ ටික 40 නම් මේ ටික 80යි. මේ ටික 80 නම් මේ ටික 40යි. ඔය තමයි ගණන් තමයි ප්‍රමේය එකක්. ඔක තමයි ගණන් තිබ්බේ අර හදන්නේ. දැන් ගානේ තියෙන්නේ මේ වගේ වෘත්තය. වෘත්තයක් තියෙනවා. පරිධිය මත ලක්ෂ 4ක් ලකුණු කරලා තියෙනවා. A B C D කේන්ද්‍රය O. මේ ලක්ෂ 4 යා කරලා තියෙනවා. කේන්ද්‍රයට ත්‍යාගන්න තියෙනවා. AO C කෝණය ABC කෝණය සමානයි. AO C කෝණය ABC කෝණය සමානයි. මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණය සමානයි. AO C කෝණයයි ABC කෝණය සමානයි. ADC කෝණය අංශක 60ක් කියලා කියනවා. මෙන්න මෙයා අංශක 60ක් කියලා කියනවා. හරි අපි ලකුණු කරන්න ඕන දාන්න දේවල් අපිට පුළුවන් දේවල්. අපි ඔය ADC කෝණ අකුරක් කරගමු සිම්පල් A කියලා. එතකොට මේ දෙන දේවල් මේ සමානයි කියලා කියන ඒවා පෑනින් ඕන කරගන්න. ඒකේ උපදෙස් පිළිපදින්න ඕන. මේ රූප සටහන මේ අකුරු පෑනින් ලියන්නේ. මේ දෙක දීලා තියෙන සමානයි කියලා එක පෑනින් ලකුණු කරගන්න. ඉතින් පැන්සලක් කරගෙන අපි අලුතෙන් හොයාගන්න ඒවා ලකුණු කරනවා. ඒක මෙන්න මෙයා සිම්පල් A කියලා ගන්න අපිට හොයන්න ඕන එකනේ 60ක් කියලා. එයා A කියලා අරගන්නවා. ඒක මෙයා A නම් මේ කෝණය 2යි වෙනවා.
මේ කෝණේ A නම් මේ කෝණ දෙකයි වෙනවා වෘත්තචාපයකින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. එම වෘත්තචාපයෙන්ම ඉතිරි චාපය මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. මෙයා A නම් මෙයා 2A. දරුවනේ මෙයා 2A නම් මෙයා 2A. ඇයි? මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. ඒක ලකුණු කරගන්න. තවරකට මතක ඇති මෙන්න මේ චාපය මත මේ කෝණය හදන්නේ. මේ හදලා තියෙන්නේ මෙන්න මේ චාපය මත. හරිද? අපි මෙයා ගැන කල්පනා කරොතින් මේ කෝණයට රේඛා එන්නේ A කෙළවරින් සහ C කෙළවරින්. මේ කෝණයට රේඛා එන්නේ A කෙළවරින් සහ C කෙළවරින්. මේ කෝණේ රේඛා දෙකක් එනවා, එකක් එන්නේ A කෙළවරින්, අනිත් එක එන්නේ C කෙළවරින්. දැන් ඇවිල්ලා මෙතන හැදෙන කෝණ දෙකයි. මේ හැදෙන කෝණ දෙකයි. ප්‍රියකට කියනෝ වෘත්ත චාපයකින් ඉතිරි චාපය මත ආපාතනය කරන කෝණය. එතන මේ කෝණ දෙකයි නම් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය පරාවර්තක කෝණය. මෙයා 2A නම් මේ කෝණ A වගේ දෙගුණයක් වෙනවා. මේ පැත්ත 4A. මේ කෝණය 4A, right? දැන් කල්පනා කරන කොහොමද හදන්නේ කියලා උත්තරයක් දෙන්න මට. බලන්න පුතේ මම නැවත කියලා දෙනවා. හරිද? ඔන්න මේ ටික අයින් කරනවා. විභාගෙට මේ જાතිය වෘත්තගාන අනිවාර්යෙන් වෙනවා. හැම අවුරුද්දේ වෙනවා අවසාන වාර විභාගෙට. ඉතින් මේක අත්‍යවශ්‍ය වැදගත්ම පාඩමක්. මේ අපි කොහොමාරි මේ පාඩම අල්ල ගන්න ඕන. මොකද මේ ගානේ කියන්නේ? මේ තියෙන රූප සටහන ගානේ දීලා තියෙනවා. ගානේ කියනවා මෙන්න මේ කෝණය මෙතන කේන්ද්‍රය O. මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමානයි කියලා ගානේ දෙනවා. මේ තියෙන කෝණ දෙක සමානයි කියලා ගානේ දෙනවා. ඒක තමයි අපිට දීපු උත්තරෝ. අපි ගාව තියෙන ජ්‍යාමිතික දැනුමෙන් ඕන අනිත් දිග කරන්න. අපි දන්නෝ වෘත්තචාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එම වෘත්තචාපයෙන්ම පරිධි ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක්. එතකොට මේ දෙක සමානයි. මෙන්න මේ කෝණේ 60ක් කියලා තමයි කියන්න තියෙන්නේ. ADC කෝණේ 60ක් කියලා. අපි කරන්නේ මෙන්න මෙයාට අකුරක් ගන්නවා. එයා සිම්පල් A කියලා හිතනවා. එක පැන්සලෙන් ලියාගන්නේ. ADC කෝණේ A කියලා හිතනවා. ADC ට රේඛා දෙකක් දිරු වෙනවා. ඔය රේඛා දෙක එන්නේ A කෙළවරින් සහ C කෙළවරින් දෙකකම මතක් වෙනවා. එසම මෙයාට කියනවා වෘත්ත චාපයකින් ඉතිරි චාපය මත ආපාතනය කරන කෝණය. මෙන්න මේ චාපයෙන් ඉතිරි චාපය මත ආපාතනය කරපු කෝණය. එතන මේ චාපේ දෙකෙළවලින්ම රේඛා එනවා කේන්ද්‍රයට. අව කේන්ද්‍රයේ කෝණයක් හදනවා. එයාට කියන වෘත්ත චාපයෙන් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය.
ඒක තියෙන්නේ මේ චාපෙට ඉස්සරහින් අත යටි පැත්තේ කෝණේ. මෙයා එනම් මේ කෝණය දෙකයි. ඒක ලකුණු කරගන්න. සෙ ගානේ කියනෝ මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා. මෙයා දෙකයි එනම් මෙන්න මේ කෝණය දෙකයි. ඒක ලකුණු කරගන්න. ඔයගොල්ලෝ කරේ නැති කියලා පින්තූර දිහා බලන් ඉන්න එපා. පින්තූර ඇඳලා මහන්සි කර මේව අමාරුයි ලේසි නෑ. පින්තූර ඇඳලා ටික 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 ගොඩ දා ගන්න ඕනේ. කොළවසටම තව යාමදී පුළුවන් වෙනවා. 9ට වඩා 10 දී පුළුවන්. 10ට වඩා 11ට පුළුවන් වෙනවා. ඒ නිසා මේක අමාරුයි කියලා අපි අටාරින්නේ නැතුව කොහොම හරි ගොඩ දා ගන්න බලන්න ඕන. දැන් මෙයා ගැන අපට තීරණයක් ගන්න පුළුවන්. මේ කෝණය හැදෙන්නේ මෙන්න මෙහෙම රේඛා ඇවිල්ලා. අපි ඒකට කියනවා මෙන්න මේ චාපයෙන් ඉතිරි චාපය මත ආපාතනය කරන කෝණය. ADC චාපයෙන් ඉතිරි චාපය මත ආපාතනය කරන කෝණ දෙකයි. ADC චාපයෙන් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය මෙයා වගේ දෙගුණයක් වෙනවා. එතන මෙයා දෙකයි නම් මේ පැත්ත හතරයි. වලියා ගන්න. දැන් මතක් වෙන ඕගොල්ලන්ට ලක්ෂයක් වටා කෝණ මේ තියෙන්නේ. ලක්ෂයක් වටා කෝණ එකතු අංශක 360යි. ඒගොල්ල සමීකරණයක් නේද? කටුවට ඉස්සලා කරන මේ අයිනෙන් ඉමිට කරන ඒවා ප්‍රශ්නයක් නැහැ. කොහොමද මේක යටින් කරක් කමන්නේ? මේ කටු වැඩ 2a එකතු කිරීම 4a 360යි. ඔයි කටු වල ලියන්න ඕන. නොලිය හොයන්න බෑ. 6a සමානයි. මම ලියන එක බලන් ඉඳලා බෑ. ඕගොල්ලොත් එහෙම ලියලා බලන්න ඕන. 360යි. a හොයන්න 6a 6ෙන් බෙදනවා. 360ත් 6ෙන් බෙදනවා. 6ට 6 කැපෙනවා. a සමානයි 60යි. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. මේ අංශක 60ක් වෙනවා. අපිට ඕන 60 කියන්නනේ. ඉතින් මොකක් හරිම ලේසි මේ මූලික ටික අල්ලගත්තට පස්සේ. දැන් ඊට පස්සේ මේක පෙළ ගස්සන්න ඕන. කොහොමද පෙළ ගස්සන්නේ? මෙතෙන්ට ආපු ගාන වගේ මෙතෙන්ට ආපු ගාන දෙගුණයක් කියන්න ඕන. මේ දෙක සමානයි කියලා මෙයා දෙකයි නම් මෙයා දෙකයි කියනවා. ඊටික පොඩ ගහගෙන යන්න ඕන පොඩ්ඩක්. ඉතින් මේකට A කියලා අර ගන්නවා. ඊටික ලියමු. ADC කෝණය සමානයි AI සිතමු. එහෙනම් පටන් ගමු. ADC කෝණය සමානයි AI සිතමු. හරි. මේ භාගයට ගොඩක් කරලා අකුරක් දෙනවා එහෙම. ADC සමානයි A. එතකොට AOC කෝණය සමානයි 2යි ADC කෝණය. බලන්න. A D C කෝණය සමානයි sorry A O C කෝණයනේ A O C කෝණය සමානයි 2යි A D C කෝණය A O C කෝණය A D C වගේ දෙගුණය වෘත්ත චාපයකින් තිත්තුනක් තියෙනවා. වෘත්ත චාපයකින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය එම වෘත්ත චාපයෙන්ම ඉතිරි චාපය මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක්. ඒක තමයි තිත්තුනක් තියෙන්නේ. එහෙනම් මෙයා ඒ නිසා මේ කෝණ දෙකයි. AOC කෝණය දෙකයි. හරි. දැන් AOC පරාවර්ත කෝණය එනවා. එතකොට AOC පරාවර්ත කෝණය AOC පරාවර්ත සමානයි 2යි ABC කෝණය. AOC පරාවර්ත කෝණය ABC කෝණය වගේ දෙගුණයක් වෙනවා. අර හේතුවම තමයි වෘත්ත චාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එම වෘත්ත චාපයෙන්ම
ඉතිරි චාපේ මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. එහෙමනම් AOC පරාවර්ත කෝණය AOC පරාවර්ත කෝණය 4A. මෙයා ගැන අපි කිව්වේ නෑනේ. මෙයා ගැන කිව්වේ කියලා. ABC කෝණය සමානයි AOC කෝණය. ABC කෝණය සමානයි AOC කෝණය. දෙක දීලා තියෙනවා. එහෙනම් ABC කෝණය 2A සමානයි. ABC කෝණය 2A සමානයි. ABC කෝණය 2A. ABC කෝණ 2A නම් AOC පරාවර්ත කෝණය 4A. එම නිසා ABC කෝණය පරාවර්ත. එයා 4A වෙනවා. AOC පරාවර්ත. AOC පරාවර්ත නේ. AOC පරාවර්ත 4A වෙනවා. මෙතන මේ පැත්ත. එයා 4A වෙනවා. දැන් අපට සමීකරණයක් ලියන්න පුළුවන්. කොහොමද? AOC කෝණය එකතු කිරීම AOC පරාවර්ත 360යි. ලක්ෂයක් වටා කෝණ එකතුව 360යි. ලක්ෂයක් වටා කෝණ එකතුව 360යි. එහෙනම් AOC කෝණය එකතු කිරීම AOC පරාවර්ත කෝණය සමාන අංශක 360යි. AOC කෝණය එකතු කිරීම AOC පරාවර්ත කෝණය අංශක 360යි. AOC කෝණය එකතු කිරීම AOC පරාවර්ත කෝණය අංශක 360යි. AOC කෝණය 2A. එකතු කිරීම AOC පරාවර්ත කෝණය 4A. සමානයි 360යි. දෙකයියේ දන හතරයි හයයි හයයියේ සමානය 360යි. හයයියේ සමානය 360යි. දැන් ඒ හොයන්න හයයියේ හයෙන් බෙදනවා. හයට හය කැපෙනවා. ඒ සමාන 60යි. ඒ කියලා කියන්නේ ADC කෝණය. එහෙනම් ADC කෝණය අංශක 60යි. ADC කෝණය අංශක 60යි. ප්‍රශ්න අංක 4. කියවල බලන්න. ප්‍රශ්න අංක 4.
पी ओ आर ओ केंद्र वृत्ते पारदीय मत पिहिटा ऐत ओ पी क्यू कोणीय ओ आर क्यू कोणीय समान नाम पी ओ आर कोणीय पी ओ आर कोणीय हतराई ओ आर क्यू बाव हतराई ओ आर क्यू बाव पेन्नन नोन ओ पी क्यू कहने में मैं कौन है ओ आर क्यू कहने में कौन समान है इगावट पी ओ आर कहने में मैं हतराई ओ आर क्यू हतराई ओ आर क्यू मैन मे आवागे हतर गुण मैंने मे कोने समान है कि मे कोने मे आवागे हतर गुण हतराई ओ आर क्यू मतलब मतगति आ गया ना मैंने मेहम आवाम मैं संगुण के आगे नोने देखा ए बी सी तुना एक्स वाई जेड प्लस सांगुण के आते नो अन्य में सांगुण के आते ने लघु सांगुण के ने पौड़ी को ने टेट जब उदाहरण आप ए बी सी समान है हातराई ओ आर क्यू के लाओ तीन में सांगुण के आते ने हातर कौन देखा आते नो एक कौन देखें सांगुण के ने पौड़ी को ने टेट तो मैं आता मैं पौड़ी को ने तो मैं एक सी विस्सा नाम हतराई ओ आर क्यू एक सी विस्सा है मैं एक सी विस्सा नाम हतराई ओ आर क्यू एक सी विस्सा है तो ओ आर क्यू के ये देखिए लगा ना हतरे में बेदन हो ना अशक्ति है हतरे के पेनो ओ आर क्यू अशक्ति है ये वहां तो तेरूंगा ना ना गणा हदती ये वगैरह अवबोध्य को बोलन तीन ना ना सांगुन के आके කුඩා කෝණයට සංගුණකයක් නැත්නම් විශාල කෝණ සමාන අවස්ථාවක සංගුණක දෙකක් වෙනවා මෙන්න මෙහෙම දෙකයි ABC සමානයි පහයි XY Z ඔවත් වෙන අවස්ථා තියෙනවා ඒ වගේම පොඩි අවබෝධයක් තියෙනවා ඔයගොල්ලන්ට මේ වැඩ ගැන දෙකයි ABC සමානයි පහයි XY Z සංගුණක දෙකක් තියෙනවා. ඒතර පොඩි සංගුණකයේ තියෙන්නේ විශාල කෝණයට. ලොකු සංගුණකයේ තියෙන්නේ කුඩා කෝණයට. සංගුණකයේ වැඩි වෙන්න කෝණය කුඩා වෙනවා. දැන් උදාහරණයක් ගමු. මෙන්න මේ කෝණය අපි හිතමු අංශක 100යි කියලා. මේ අංශක 100යි. දැන් දෙකෙන් ගුණ කරාම මේ පැත්ත දෙනවා අංශක 200යි. 200 සමානයි 5 xy z. මේ අංශක 100 නම් දෙගුණයක් කියලා තියෙනවා 100ව දෙකක් 200යි. ඒක 5 xy z සමානයි අංශක 200යි. xy z හොයන්න දෙකක්ම 5න් බෙදනවා. 200 බෙදනවා 5න් 5 xy z බෙදනවා 5න්. 5ට 5 කැපෙනවා. පස්වරා 20යි. හසරි 40යි. එන xy z කෝණ සමානයි අංශක 40යි. ප්‍රමෙන්න මේ කෝණය අංශක 40යි. මම කියවද පැහැදිලිනේ. ඒක කෝණයක් විශාල වෙන්නේ සංගුණකයේ අඩු එක්කෙනා. සංගුණකයේ වැඩි එක්කෙනා කුඩා වෙනවා. මතක තියාගන්න ඕන. එන අවබෝධය තියෙන්න ඕන. අටපාඩම් කරන එක නෙමෙයි කරන්නේ. මේ වගේ දැකලා අවබෝධ කරගන්න ඕන. දැන් මෙතන තියෙනවා POR සමානයි 4යි ORQ සංගුණකයේ අඩු එකක් තියෙනවා. අන්නේ සංගුණකයේ අඩු එක තමයි මේ තියෙන්නේ. මේ සංගුණකයේ වැඩි එක. සංගුණකයේ වැඩි එක කියලා තමයි කුඩා කෝණය. ඒක කුඩා කෝණයට අකුරක් කරගන්නවා. ORQ-ට අකුරක් දා ගන්නවා. ORQ කියන්නේ සිම්පල් A කියලා ලියනවා. එයා සිම්පල් A. මේ පැත්තේ නම් මේ පැත්තත් A.
වශයෙන් ගානේ කියනෝ මෙන්න මෙයා යා කරගන්න කියලා ගියා. දැන් කරන්නේ මේ නිර්මාණයක් කරගනු කැඩීරකින් වම්. නිකන් ඉරක් යන ප්‍රශ්නයක් නෑ. දැන් ඔකට පේනෝ මේ පැත්තේ තියෙන සමදීපාද ත්‍රිකෝණය. මේ අරය මතක් වෙන්න ඕන. මේ අරය අරයන් දෙක සමානයි. මෙති අරයන් දෙක සමානයි. එහෙමනම් මේ සමදීපාද ත්‍රිකෝණය මෙහෙම ආවම පාද දෙකක් සමාන නම් මේ සමාන පාද දෙකට ඉස්සරහා තියෙන කෝණ දෙක සමානයි. මෙයා එනම් මෙයක් තේරෙනවා. එකක් සමාන නම් කෝණ දෙක සමානයි. මෙයා සිම්පල් ඒ නිසා මෙන්න මේ කෝණය සිම්පල් ඒ. දැන් ඔකේ අනිත් පැත්ත මෙහෙම තියෙනවා. හරිද? මොන විදිහ අනිත් පැත්ත තියෙනවා. ඒකෙත් ඔකට පේන ඇති මේ තියෙන කේන්ද්‍රය මේ තියෙන අරය. මේ දෙක සමානයි. එහෙද? මේ අරයට සමානයි. අරයන් දෙක සමානයි. අරයන් දෙක සමාන නිසා දවබටව මේ පැත්තේ තියෙන සමදීපාද ත්‍රිකෝණයක්. මෙතන සිම්පල් ඒ කියලා අපි ලකුණු කරලා තියෙනවා. එහෙමනම් මෙයා සිම්පල් ඒ වෙනවා. ලොකු ඒක ලකුණු කරගන්නවා. මෙයා සිම්පල් ඒ. ඒ නිසා මෙන්න මේ කෝණය සිම්පල් ඒ. දැන් මේ සම්පූර්ණ කෝණය දෙකයි ඒ. දැන් බලන්නෝ වෘත්ත චාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. එම වෘත්ත චාපයෙන්ම ඉතිරි චාපයේ ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් වෙනවා. වෘත්ත චාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එම වෘත්ත චාපයෙන්ම ඉතිරි චාපයේ ඕනෑම තැනක ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් වෙනවා. මේ කෝණය දෙකයි. ඉතින් මේ අද වගේ දෙගුණයක් නම් මෙතන දෙකයි වල දෙගුණය හතරයි. එන මේ කෝණය හතරයි වෙනවා. මේ දෙකයි නම් මේ පැත්ත හතරයි. දැන් ඔයගොල්ලෝ කියන්න ඕන මෙන්න මෙයා වගේ හතර ගුණයක් කියලා. මේ තියෙන කෝණය POR කෝණය. POR කෝණය හතරයි ORQ කියලා. ORQ වගේ හතර ගුණයක් කියලා මෙයා ඒ මෙයා හතරයි ඒ. ඒ නිසා මෙයා වගේ මෙතන හතර ගුණයක් එනවා. දැන් ওই ටික ලියන්න ඕන. නැවත බලමු කියලා දෙන්නම් කොහොමද කරේ කියලා. හරිද? ප්‍රවේදියන්නේ ගාන තියෙන්නේ. ඔව් තමයි ගාන තියෙන්නේ. මේවත් දීලා නැහැ සමානයි කියලා. හරි? ගාන කියන මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණ සමානයි. ඒක ලකුණු කරගන්න. අකුරක් දැම්මෙන්නේ සමානයි කියලා ලියන්න. ওই කෝණ එක සමානයි. ඊම තමයි ගාන දෙන්නේ. මේ තියෙන මුලින්ම තොරතුරු ඒ දෙන්න සමානයි. ඊට පස්සේ දැන් අපිට දැන් දැනුම අරගන්න ඕන. අපි නිර්මාණය කරගත්ත මේ ටික යා කරලා. ඉංග්‍රීසියකින් කියන්නේ නිර්මාණයක්. මේ ටික යා කරා. යා කරා මෙතන සමදීපා ත්‍රිකෝණයක් හැදෙනවා. දැන් අපට කියන්න ඕන මෙයා සිම්පල් ඒ නම් POR මෙන්න මෙයා හතරයි ඒ කියලා කියනවා right ගානේ තියෙනවා ORQ වගේ හතර ගුණයක් POR සමානයි කියලා. දැන් අපි අකුරක් ගන්න ඕනේ A අකුර හරි B අකුර හරි මොන අකුර යොදා ගන්නවාම ලේසි. කොහොමද යොදාගන්නේ? සංගුණකයේ තියෙන කෝණයට. සංගුණකයේ තියෙන කෝණය තමයි කුඩා කෝණය. sorry ORQ කෝණයට මම අකුරක් දාගත්තා. සිම්පල් ඒ ORQ කෝණය සිම්පල් ඒ. මෙයා සිම්පල් ඒ නම් මෙයා සිම්පල් ඒ. ඒක ගාන සමානයි කියලා දෙනවා. ඊට පස්සේ මේ කෝණය තියෙන මේ ත්‍රිකෝණය සමදීපාද ත්‍රිකෝණය. මේක පැත්තක ඇදගත්තා. ඉතින් මේ තියෙන අරයන් දෙක ඒක ලකුණු කරගන්න සමානයි කියලා. අරයන් දෙක සමානයි. සා මේ අරයට ඉස්සරහා තියෙන මෙන්න මේ කෝණය මේ අරයට ඉස්සරහා මේ කෝණයට සමානයි. ඒවට ලියා ගන්න සමානිතා සිම්පල් ඒ කියලා. මේ පැත්තේ තියෙන සමදීපාද ත්‍රිකෝණය.
මේ පාද දෙක සමානයි ලකුණු කරගන්න සා මේ පාදයට ඉස්සරහා තියෙන මේ කෝණය මේ පාදයට ඉස්සරහා තියෙන මේ කෝණයට සමානයි මේ සිම්පල්ලි ඊට පස්සේ අපිට ඕන මෙයා හතරයි කියන්න දැන් මතක් වෙනවා කියන්නේ एक ही लैप होना, जहाँ वही ठीक है लैप होना है तो लिया ना होना। इससे लम मैं आठ एक ही ला लैप होना है तो यहाँ पे लिया ना, आप ही तला करते। कहो दे O R Q, O R Q समान है A I सिक्का मु, ठीक है प्यार करता दीला दिमुन ने, मैं आए ना मैंने मैं आते ही नहीं, तो बट OPQ कोने समान है OPQ कोने समान है ORQ एक दिल थी ना कि मैं आ ए नाम मैं आ ते इमाने सा OPQ समान है सिंपल ले एक आ ते उन्हें हरे लिया करता इधर पास से मेथड टे ए ने हरे लिया ना होना මෙන්න මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි. OR සමානයි OQ මොකක් ත්‍රිකෝණේ? OQR ත්‍රිකෝණේ. OQR ත්‍රිකෝණේ OQ සමානයි OR. අනේ. ඕකටම ලකුණු හම්බෙන්නේ. එහෙමනම් ඒවට ඉස්සරහා තියෙන මෙන්න මේ කෝණ දෙක සමානයි. OQR කෝණේ සමානයි O Q R कौन समान है? O R Q कौन है? सम द्विपाद त्रिकोण सम द्विपाद त्रिकोण सान ये कौन से समान है? ये मतलब R Q मतलब R Q O कौन है नहीं? R Q O कौन है? समान है सिंपल ले आर क्यू ओ मतलब ओ अकुर है समान है सिंपल ले आर क्यू ओ कौन है सिंपल ले देखा था रे देन मैंने मैं कौन देखा समान है रे एक अलग ने पी ओ क्यू तो कौन है पी ओ क्यू तो कौन है PO समान है QO PO समान है QO अरे ये मना PQO कौन है PQO कौन है QPO कौन है ना समान है Q P O कौन समान है? समद्विपाद त्रिकोण है। समद्विपाद त्रिकोण है। P Q O समान है। Q P O मैं कौन देखा समान है? मैं यार सिंपल लेती ही ना तेरा मैं यार सिंपल ले भी ना। ठीक है ने? P Q O समान है। P Q O समान है सिंपली। दें आप इटे मेथड टे इन उत्तर ये देखा ये एक ही लगी आगा नोना। P Q R समान है देखा ये। P Q R समान है देखा ये। मैं कौन है देखा ये? अपन तो ना P O R P O R कौन है वाके देखो ने या P Q R समान है P O R कौन है समान है देखा ही P Q R देखा ही P Q R P O R समान है देखा ही P Q R मूर्त चापे किन केंद्र आपातने करन कोने मूर्त चापे मित्र चापे मत आपातने करन कोने वाके देखो नहीं
चापयकिन वृत चापयकिन इतना दान करने कोने वृत चापे परधि आपातने करने कोने वगे देखो नहीं इतने नो पी ओ आर समान देख गुना के रीम मैं आगे उत्तरे देखा ही देखा गुना के रीम देखा ही क्या नहीं हाथ रह गए पहले हम पहले ना मेरे करना बी ओ आर समान है देखा गुना के रीम देखा ही पी ओ आर समान है हाथ रह गए A के लगे अन्य O R Q टे, दें A वेनुवटे O R Q आदेश करना, इमानिसा P O R समान है हाथरह गुना की रीम O R Q, इमानिसा P O R समान है हाथरह ही O R Q, P O R समान है हाथरह ही O R Q දැන් යදෙනදී මේවා තනියම හදන්න ඕන ආයි. දැන් අපේ ඉස්කෝලේ ගිය කාලෙත් අපට ජ්‍යාමිතිය අමාරුයි. කවුරුවත් ජ්‍යාමිතිය ලේසි කට්ටිය නැහැ. ජ්‍යාමිතිය ලේසි අය හොයාගන්න අමාරුයි හරිද? ජ්‍යාමිතිය අපි ලේසි කරගන්න ඕන. නඩන් හදලා. මට මතකයි මම ඉස්කෝලේ ගිය කාලේ ජ්‍යාමිතිය ගන්න දුන්නාම උත්තරේ හොයාගන්න පුළුවන්. आई छोटा किन रहा मैं ओ बते शहर में ओवर इधर टिकट में बाहर दिक्कत में बाहर बोना नहीं करूँ सामान ले रहा हूँ उस तरह का नहीं बनते छोटा किन बते मैं काफले पकड़ दिया कहलो ना कब पर याद दे ඔගියර බල පුතා සම්මිය ඕවලිදල පාදේ ඉද්දට වෙන වෙනම මේ පාය රෝණාලගෙන පුළුවන් දේවල එකතු සමරේ දානවද පුළුවන් අපි දැන් අර ප්‍රමේය පාවිච්චි කරන්න ඕනනේ දැන් එහෙම වුණාම පුතේ අපිට අර ප්‍රමේය පාවිච්චි වෙන්නේ නැහැ මේ පාඩමට අදාළ නේ තේරුණාද මේ පාඩමට අදාළ ප්‍රමේය පුතා කියන්නේ මේ අදින් කරලා ත්‍රිකෝණයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තුළ සමානයි කියලා ගන්න නේද? ඔව්. ඔව් එතකොට හරි විභාගයට හැදුවම ලකුණු දෙනවා ඒකට. දැන් අපි අද ඉගෙන ගන්න ප්‍රමේය පාවිච්චි කරන්නනේ. හොඳයි. රයිට් හරි මට විනාඩිය දෙන්න පුතේ කකුලේ මෙතන බල්බයක් උඩ වෙලා තිබිලා කකුල යනවා මට තප්පරයක් දෙ.
राइट लमाई पांदी है पांदी रहने दर बने प्रश्नांक पहा प्रश्नांक पहा බලයි සර් මොකද උනේ කියලා නේ රයිට් මෙතන රැක් එකේ තියෙච්ච බල්බය බිම් මැටිලා කුඩු වෙලා මම දැක්කේ දැන් ඕනෙක් හරි මක් හරි ගිහිලා පෙරලන්න නැති බල්බ් එක බිම් මැටිලා කුඩු වෙලා බල්බේ කෑල්ලක් කකුල යනවා නෑ ලේ යනවා මම දැන් ගිහිල්ලා බල රයිස් තියලා වඩා ඒක ෂේප් කරගෙන ප්ලාස්ටරයක් ගහන් ආව නැත්නම් ඔයගොල්ලෝගේ වෙලාව යනෝනේ පස්සේ වේද දාන්න පුළුවන් කියලා හිතන්නේ හරි වැඩ කරමු සලප් දෙහොද්දාගෙන ආවයි නැත්නම් මෙතන ඉන්න බෑනේ පීදාන කියන යන්න බෑ මේ වයර හැමදැනම එක වයරයක් කර හෙලවනදි මේ යන්තම් අටවගෙන කැමරාවේ ගන්නන්නේ ඔබ ඉෂ්ට හරිද රයිට් දරුවනේ ඔයගොල්ලන්ට ඔන්ලයින් පත්ති කර ගන්න බැරි ඒකයි ආ මේ බොහොම පොඩි කැමරාවකින් යන්තම් උගන්නන්නේ ඉතින් නැත්නම් වැඩේ කරන ඔයගොල්ලන්ට වාඩ කියන්නේ පන්තියේ වැඩ උගන්නගෙන යනවා ප්‍රශ්න දෙන්නේ ඒකයි මේ මාසේ 15 තමයි මට කැමරක එන 15 තමයි කැමරක හම්බෙන්නේ समय दस मटोलोड़ की अन जैक हम पारे अनु मट फेन इन मैं करगने बला बल प्रश्नांक पहा ओके बोर्ते मत ए बी सी लक्ष्य पिहित एसी समान देखाई बी ए सी धन ए सी बी सी ए बव पेना राइट बार मो उपकरण होना ए ओ सी कौन है ए ओ सी कौन है बी ए सी कौन है बी ए सी कौन है मैं आई बी सी ए बी सी ए මේ අයි එකතු කරලා එන උත්තර වගේ දෙගුණයක් කියලා මේ දෙන්න එකතු වගේ දෙගුණයක් කියලා කියනවා මෙන්න මේ කෝණේ එකතු කරලා එන උත්තරය වගේ මෙන්න මෙයා දෙගුණයක් කියලා කියනවා බලමුනේ එතන මෙන්න මේ දෙගුණයක් කියලා එන කට්ටිය ඉන්නෝනේ දෙගුණයක් කියලා තුන් ගුණයක් කියලා එන කට්ටියට තමයි අකුරක් ගන්න කියුවේ හරි දෙන්නකින් හඳ අකුරු දෙකක් ගන්නවා BAC BAC ට අපි A කියලා ගමු BCA ට BCA ට B කියලා ගමු දෙකක් තියෙන හඳ අකුරු දෙකක් ගන්නවා BAC ට A කියලා ගත්තා BCA ට B කියලා ගත්තා දැන් සිම්පල් A දිහා හොඳට බලන්න
सिंपल एट रेखा देखा तीनों मैं दिन रेखा रेखा मैं आनित रेखा मैं रेखा देखा इन्ने को तेंदे बी गेन सह सी गेन मैंने मैं मैंने ने मैंने मैं बी सी चापे देखे लो वाली तो मैं रेखा इन्ने बी सी चापे जनो केंद्र रेखा मैं आई मैं मैं ये ना मैं देखा ये वृत्त चापे यकीन केंद्रे आपातने करना कौन है एम चापे इनमें मेथिन इतनी चापे और बताने का आपातने करना कौन है वगैरह देखने आ एक तेरने तो सब बोल रहा तो सर ने कहा थे कौन है मैं तो भाई चापे मैं चापे देखे लवरिन रेखा देखा क्या विल तो मैं सिंपल ये हदने मैं चापे देखे लवरिन मैं केंद्र रेखा देखा क्या तो मैं थी मैं चापे देखे लवरिन मैं केंद्र रेखा देखा क्या तो इला केंद्र एक कोने खाता तो बोलता है मैं यहाँ सिंपल है ना मैं कोने देखा ही है ना कभी आता लाखन कर मो मैं यहाँ सिंपल है ना मैंने मैं कोने देखा ही है उर्त चापे किन केंद्र आपातने करना कोने है एम चापे इनमें इतनी चापे मत आपातने करना कोने वाके देखने हैं ना सिंपल बी का ना बात हम सिंपल बी दी ना अनिप पैतर मैंने मैं हूँ उन्होंने हमारे एकांत का किया था मैं सिंपल बी है जिधर दी ने एक मैं पैतर दी ने ए पाले आती ने बी करके ना ए बी चापे इन मैं दी ने इतनी चापे ए बी चापे इन इतनी चापे मत सी वाला था मैं कौन है आधार ने ए बी चापे इन इतनी चापे सी वाला कौन है खाना මේ ලක්ෂ දෙකම රේඛා යනවා කේන්ද්‍රයට. ඊළ කෝණයක් හදනවා. එතකොට මෙයා B නම් මේ ටික 2යි B. තේරෙනවද ඔස්ස? මෙයා B නම් මේ ටික 2යි B කියලා තේරෙනවද ඔස්ස? වෘත්ත චාපයකින් මේ කේන්ද්‍රය හදන කෝණය. වෘත්ත චාපයෙන් මේ ඉදිරි චාපය හදන කෝණය. නැවත බලන්න. ආයි බලා ගන්න. ඔන්න වෘතය A සහ B ගෙන් රේඛා එනවා C වලට එළ B කියලා කෝණයක් හදනවා මේ තියෙන AB චාපය AB චාපයෙන් ඉතිරි චාපය තමයි මේ තියෙන්නේ ඉතිරි චාපය ආපාතනය කරන කෝණය මේ තියෙන කේන්ද්‍රය ඒ බී චාපේ කෙළවර වලින් කේන්ද්‍රයට එන රේඛා දෙකක් මේන්නේ. අම කේන්ද්‍රයේ කෝණයක් හදනවා. එතන මෙයා B නම් මේ කෝණය 2යි B. ඔක තමයි තේරෙන්නේ අතස්ස. right? වෘත්ත චාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එම චාපයෙන්ම ඉතිරි චාපය මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. මෙයා B නම් මේ ටික 2යි B. මෙයා B නම් මෙන්න මේ කෝණය 2යි B. 2යි B. දැන් මෙන්න මේ සම්පූර්ණ කෝණය 2යි A ධන 2යි B. 2යි B ධන 2යි A කියන්නේ 2යි A ධන 2යි B. මේ සම්පූර්ණ කෝණය A ධන B වගේ දෙගුණයක්. මේ කෝණ දෙකේ එකතුව A ධන B. ගාන කියන්නේ AOC කෝණය AOC කියන්නේ මේ කෝණය මෙන්න මෙයා යන 2යි A ධන 2යි B මෙන්න මෙයා BAC කියන්නේ මේ කෝණය BCA කියන්නේ මේ කෝණය මේ දෙන්නයි එකතුව වගේ දෙගුණයක් කියලා කියන්න ඕන ඇත්තටම මේ දෙන්නයි එකතුව A ධන B ඒ දන බී වගේ මේ ටික කී ගුණයක්ද දෙගුණයක් වෙනවා. දැන් ඔක ලියන්න ඕන. කොහොමද ලියන්නේ? මට ලකුණු හම්බෙන්නේ මෙහෙමයි. මෙතෙන්ට A හම්බුන හැටි ලියන්න ඕන. මෙතෙන්ට B හම්බුන හැටි ලියන්න ඕන.
මෙතෙන්ට 2යි b ලැබුණ හැටි ලියන්න ඕන. මෙත 2යි a ලැබුණ හැටි ලියන්න ඕන. ඒවට තමයි ලකුණු හම්බෙන්නේ. උත්තරේ ලකුණු හම්බෙන්නේ නැහැ. විභාගෙට මේ උත්තරේ හෙව්වා කියලා ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන දෙය. ජ්‍යාමිතිය ලකුණු ගන්න ලේසි. මේ උත්තරේ හැදුවට එක ලකුණක්වත් හම්බෙන්නේ නැහැ. මේ උත්තරේ හරියට එකක්වත් හම්බෙන්නේ නැහැ. ඕගොල්ලොන්ට ලියන්න පුළුවන් සම්බන්ධතා මොනව හරි තියෙනවා නම් ඕගොල්ලෝ ඒවා ලියන්න ඕන. අන්න ඒවට තමයි ලකුණු හම්බෙන්නේ. ඔන්න එකක් ලියනෝ මෙතෙන්ට a ලැබුණ විදිය. කොහමද? BAC සමානයි BAC සමානයි සිම්පල් AI සිතමු. BAC සමානයි සිම්පල් AI සිතමු. ලෙට B ආ ඒ අපරි ලියුවා. එතන මෙයා A නම් මෙන්න මේ කෝණ දෙකයි. එතන BOC කෝණ මෙයා දෙන සමීකරණයක් ලියන්න ඕන. එකපාර බෑ එක දින එකක් ලියන්න. අපි කොටසක් කරන් ලියනවා. කොටස් දෙකක් තියෙනවා. කොටස BOC. BOC සමානයි 2යි BAC. වෘත්තචාපයකින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය එම වෘත්තචාපයෙන්ම වෘත්තයේ ඉතිරි චාපය මත ආපාතනය කරන කෝණය වගේ දෙන්නේ. ඊට පස්සේ ලියන්න සිම්පල් B තින සමීකරණය. ඒ කියන්නේ BCA. දැන් මෙතන ආදේශ කරනවා BOC සමානයි 2A. ඒ පළවෙනි සමීකරණය. BOC සමානයි 2A. දැන් සිම්පල් B තියෙන එකක් ලියනවා. එයාට කියන්නේ ACB කෝණය. මෙන්න මෙයා. දැන් BCA කෝණය. එතන BCA කෝණය සමාන වෙන්නේ AOB වගේ දෙකකට. හරි නෝ AOB කෝණය සමානයි. AOB කෝණය සමානයි. 2යි BCA කෝණය. AOB කෝණය BCA කෝණය වගේ දෙකකට සමානයි. ඒකට වෘත්තචාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය වෘත්තයේ ඉතිරි චාපය මත ආපාතනය කරන කෝණය වගේ දෙකුණිය. එහෙනම් AOB කෝණය සමානයි 2B. එයා දෙවෙනි සමීකරණය. දැන් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය එකතු කරලා ඕන මේ උත්තරය හදාගන්න. පළවෙනි සමීකරණය එකතු කරනවා දෙවෙනි සමීකරණය. BOC කෝණයට එකතු කරනෝ AOB කෝණය. 2A එකතු කරනෝ 2B. BOC කෝණය ධන AOB කෝණය. ආයෙත් ඔන්නේ BOC ධන AOB. BOC ධන AOB කියන්නේ AOC කෝණය. AOC කෝණය. එතන දෙක පොදු සාධකය දෙක එළියට ගන්නවා. සිම්පල් A ධන සිම්පල් B. දෙක පොදු සාධකය එළියට ගත්තාම සිම්පල් A ධන සිම්පල් B. සිම්පල් A කියන්නේ BAC. සිම්පල් B කියන්නේ BCA. දැන් 얘 දෙන ආදේශක AOC කෝණය සමානයි 2යි BAC කියන්නේ BAC කියන්නේ සිම්පල් A එහෙනම් සිම්පල් A වෙනුවට BAC ආදේශ කරනවා සිම්පල් B වෙනුවට BCA ආදේශ කරනවා AOC සමානයි 2යි BAC ධන BCA AOC සමානයි 2යි BAC ධන BCA right ඒ තමයි ඒ අභ්‍යාසයේ අන්තිම ගාන දැන් ඊළඟ අභ්‍යාසෙත් දීලා තිය ඔයගොල්ලෝ හදන්න කියලා කතරෝග
විනාඩි 5කින් 6කින් නවත් ගන්නම් නේද? ඉස්කෝලේ යන්න ඕනේ ඔයගොල්ලෝ. හරි. ඊළඟ අභ්‍යාසය 31 4. ඒක කියලා දුන්නේ නැහැ නේ පුතේ නේ? ඔව්. राइट तीस के हाथ अभ्यास लोकू एलावाने लोक सटे मारी एक मंट अलग ए बी सी डी मैं एक्स बीसीडी कौन है अंश कसी दहा मैं पार्दिक समान है प्रमेय तमाई देवनी प्रमेय में विद्यत है वृत्त चापे यकीन इतनी चापे आपात ने कर्म कौन विशालत्व एक समान है मिन में चापे इन देखे लवरे रेखायनो इतनी चापे लक्ष्य वलट एक गील है दुआ आय रेखा गील तव तन कह दुआ तव तव रेखा देखा गील तव तन कहा दन मैंने में लक्ष्य देखे इतनी चापे ओने में लक्ष्य कट गील हदन हेम कोने आत्म विशारत समान है पूर्त चापे यकीन इतनी चापे में तापातने करन कोन विशारत समान है එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා ඉගෙන ගත්තා. එකම ඛණ්ඩයේ මේ පැත්ත කියන්නේ ඛණ්ඩයක ඛණ්ඩයක්. එකම ඛණ්ඩයේ පිහිටි කෝණ විශාලත්වයෙන් සමානයි. එන්න ඕන එකම ලක්ෂ දෙකකින්. හරි? එතකොට මෙන්න මෙයා සිම්පල් x. මේ ටික ලකුණු ගන්න පෑනේ. ඊට පස්සේ පෑන්සල් ගන්නවා. මෙයා x නම් x ට රේඛායිනි b ගෙන් c ගෙන් बी के अंदर रेखावक डीट है, सी के अंदर रेखावक डीट है यार। मैं ऐसे ना मैंने मैं कौन है टेक्स का पेंसिल ले लाऊंगा। मैं ऐसे ना मैं टेक्स पाद देखा क समान है, पाद देखा समान है सा, ए वाट सामुख को कौन समान है? मैं आ तो सामुख कौन है बी कौन है, मैं आ तो सामुख कौन है डी कौन है ना मैं बी कौन है टेक्स। गाड़ी की नो BCD कोण एक सीध है तो मैं मदती है कोण है अंश एक सीध है या एक सीध है तो बोल रहा हूँ कि नहाने एक सोला की मैं कोण तुमने एक तो अंश एक सीध सो गए BCD त्रिकोण है ऊपर से टाइम लखनऊ कल लगाए बड़े पढ़ने करने BCD त्रिकोण है एक सो यार नॉन B D C दान है B sorry C B D दान है B C D एक सिया सुबह B C D त्रिकोण है मैं B कौन है दान है D कौन है दान है C कौन है एक सिया सुबह त्रिकोण का अभ्यंतर कौन तुम्हें करते एक सिया सुबह एक सी दहाय आटो की देख सी आसो आटो के लिए मैं कसी दहाय देखा ही एक समान है अंश का है एक सौ यार में है तेरा देखा टबे देना
एक समान है अंश का 35 है, 100 लाख ये अंश का 35 है, राइट? तब एक गाना कभी की बने ना, तो ऐसे प्रश्न अंक देख, प्रश्न अंक देख है P Q R S अंश का तिहाई हाथ लिया ලගේ යානටික පැන්සල් පෑනේ ලකුණු කරන්න ගාන දෙනේවා තිහයි හත ලිහයි මෙන මේ කෝනෙක් එක්සලගේ යන්නේ මෙයා දන්නව නම් ත්‍රිකෝණය අභ්‍යන්තර කෝර තුනේ එකතු 180 නිසා මේ කෝණය හොයාගන්න පුළුවන්. මෙයා මෙයාට සමානයි වෘත චාපයකින් ඉතිරි චාපයේ ආපාතනය කරන කෝණ විශාලත්වයක සමානයි. मैं हाथ लिया ना, मैं पी कौन है हाथ लिया, ये पेंसिल लिया था. अरे देन मैं तो ना पूरा पूरा दिला पे पूरा लिया कम पी ही है ना, देन पी एस टी त्रिकोण है अभी आ रखा ना, पी एस टी त्रिकोण है इन एक्स वायर ना ना PTS කෝණය ඊගාට PST කෝණය ඊගාට SPT කෝණය අංශක 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි මෙයා සිම්පල් x මෙතික 40යි මෙස් කෝණ 30යි पी कौन हाथली है एक से असू है एक से कतु की रीम है तैव एक से असू है एक से अन्न एक से असू एक है तैव कड़ु गन एक से माना है एक से दाय है एक से लगे एक से दाय राइट आय तो गोलंटे लवन बादादा ये लदेन्ना गोलंटे ලබන බදාද පාඩම කරදි පරිමාණ රූප පාඩමේදී ඒ උපකරණය හදන්නට කියලා දෙන්න. උපකරණය හදන්න අවශ්‍ය විදිය මෙන්න මේ පිටුවේ තියෙනවා. ලියා ගන්න පිටුව අංකේ. අර ඇදලා දුන්නේ නැද්ද ඒක? ආ? ඇදලා දුන්නේ නැද්ද? ඇද ගන්න කිව්වේ නැද්ද? ඇඳගන්න කිව්ව නේද? හදන්න කිව්වොත් ලබන සතිය වෙද්දී එක හදලා තියන්නකො. මේ උපකරණය හදන විදිය මෙහෙම නෙදුනේ නේ. ආධාරකයක් මේ වගේ ලී කෑල්ලකට කනුවක් හයි කරගන්නේ කියලා කිව්වා. හරි. ඊට පස්සේ කෝණමානය කාඩ්බෝඩ් එකකට ෆොටෝකෝපියක් ගහලා අලව ගන්නවා. අලවලා මේක වැඩිපුර පොඩ්ඩක් තියාගෙන ඔක කපා ගන්නවා. කපලා මේ හරි මැදින් කාඩ්බෝඩ් එකේ ඇණයක් තියලා මේකට හයි කර ගන්නවා. මම හයි කර කර ඒක ඇණයක් ගහලා. ඉතින් මේ කොරමානේ මෙහෙම උඩ පහළ කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මීට කලින් මේක ඉලක්කම් එන්න ඕන මෙතෙන්ට मेदट बिंदु मेदंट अणु मेदंट अणुन दहाय विश्रिय हतलिया पना हेट हसु अणु दहाय विश्रिय हतलिया पना हेट हसु अणु लख मकल अणु मेदट बिंदु इट वर्ष मेतनी
මෙහෙම හරියටම අර අංශක බිංදුව රේඛාව ගාවින් බීම් පටයක් අලවන්න ඕන. ඇනේ මැදින් ගහන්නේ. ඊට පස්සේ මේ ඇනේට නූලක් ගැට ගහලා ඒ නූලේ මේ වගේ පොඩි බරක් එල්ලනවා. ඇනයක් වගේ මාකර්. ඔක හදලා තියාගන්න ලබන සතිය වෙද්දි. හරි. ඊට පස්සේ ටිකක් කරන්න පුළුවන්. ආ. මම අපි ලබන සතිය ආයේ හම්බෙමු. ඊළඟ සතිය වෙනනම් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ මාසේ නිවාඩු. ඊළඟ මාසේ නිවාඩු නැහැ. ඔයගොල්ලෝ ටිකක් වැඩිපුර කරන්න පුළුවන්. ඔය ඔන්ලයින් දොරේ දාපු ළමයින්ට මේ මාසේ කරන්න බැරි වෙච්ච වැඩ ටික මම ඊළඟ මාසේ කරලා දෙන්න. හරි. ඒගොල්ලන්ට ලබන මාසේ නිවාඩු එනේ. ඒක වැඩි කරලා දෙන්න. එමාර්ගත් මට ඒකට ලැබිලා තියෙනවා. එතන අපි ලබන මාසේ ලබන සතිය හම්බෙමු. ඉස්කෝලේ ලේස්ති වෙන්න. ඔයාලා හැමෝටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරන සීල සිතුම් පැතුම් ඉටු වෙන්න. රයිට්. හයි බන්දර් පැටව්. Thank you.